right. Dolaha tarang patangan mukind. Sarlanwarti chalti liyana palini samikarana oda hambinne mokadda lakshanika samikarane mokada lakshanika samikarane kiyanne vistapane torane athara sambandhe mokada sambandhe dan sarlanwarti chalitayak kiyanne mokadda dan meka athara lakshayak thiyenno kiyala vastuwak sarlanwarti chalita idunama meya ekapattara giirila herila ආයි මෙහාට ඇවිල්ලා හැරිලා ආයි මෙතනට එනවනේ ඔන්න සර්ලනවර්ති චලිතේ දිශා දෙකක් තියෙනවා ධන දිශාව සහ ඍණ දිශාව කියලා මේකෙදි මේකෙදි මේ වස්තුව මේ වගේ තැනක තියෙනකොට මෙන්න මේ විස්ථාපන x හරි මට ප්‍රවේගයක් තියෙන බලං කොහාට හරි මෙහාට හරි අනිත් පැත්තට හරි හැබැයි තොරණය හැමතිස්සෙම තියෙන කේන්ද්‍රය දෙසට පුතේ පළවෙනි සමීකරණය තමයි a සමාන ඍණ ඔමෙගා වර්ගය x මොකක්ද දෙවෙනි සමීකරණයට අදාළ වෙන්නේ අපිට f සමානයි ma දැම්මොත් එහෙම ma ට අනුව මොකද්ද වෙන්නේ මේකේ F සමානයි මොකද බලයක් තියෙන්න පුළුවන් කේන්ද්‍ර දෙසට බලයක් එනවනේ F සමානයි ඍණ m ඔමෙගා වර්ගය x මෙයා සම්මතයි මම දෙවෙනි ලියපු සමීකරණය සම්මත නැහැ මොකද තුන්වෙනි සමීකරණය ප්‍රවේගය සහ විස්ථාපන සමීකරණයක් එනවා v වර්ගය සමානයි ඔමෙගා වර්ගය මොකද්ද වෙන්නේ a වර්ගය ඍණ x වර්ගය කියලා එනවා දැන් මේකෙත් ගන්න පුළුවන් x සමානයි බිඳුවේදී a සමානයි බිඳුවයි x සමානයි ධන හෝ ඍණ a වලදී a සමානයි කවුද ධන හෝ ඍණ a ඔමෙගා වර්ගය කියලා එනවා මෙයාගෙන් ලියන්න පුළුවන් x සමානයි බිඳුවක් වෙනකොට ප්‍රවේගයේ බිඳුවක් වෙනවා x සමානයි ධන හෝ ඍණ a වෙනකොට මෙයා මොකද වෙන්නේ x සමානයි බිඳුවේදී මෙයාගේ අගේ v maximum වෙනවා ඒක ධන හෝ ඍණ a omega වෙනවා x සමානයි ධන හෝ ඍණ a වෙනකොට පුතේ v minimum වෙනවා එයාගේ මොකද වෙන්නේ බිඳුවක් වෙනවා මේ බලල තින්නේ ඊට පස්සේ විස්ථාපන කාල විස්ථාප ඊට පස්සේ ප්‍රවේග කාල තොරණ කාල සමීකරණයක් එනවා x සමානයි a sin omega t v සමානයි a omega cos omega t a සමාන ඍණ a ඔමෙගා sin ඔමෙගා t කියලා එනවා හැබැයි මේකේ මෙයා විතරයි සම්මත අනිත් දෙන සම්මත නැහැ පුතේ පද ටික හරි නේද t කියන්නේ කාලය x කියන්නේ විස්ථාපනය v කියන්නේ ප්‍රවේගය एक अन्य तरण अमेग के लिए अन्य कौनिक प्रवेग इट पास आपको सरल गलती ना हरद इट पास अपेट अनुपे तरंग चलते मुखाद तरंग चलते वेणी तरंग चलते समीकरण दिखाई तीन हर लेसी वी सामान एफ लैमडा अनेकते वी सामान एसपेदी टी ए मे दिखमतम दुला तरंग चलते मेकर यादा समीकरण प्रवेगे सामान विस्तावन कॉलेज
එවගේම ළමයි ලැම්ඩා කියන එක අනුරූපයි අනුරූපයි කියලා මං කියන්නේ ලැම්ඩා කියන එක අනුරූපයි කාටද කාටද 2.5ට එන ලැම්ඩා සමානුපාතිකයි කාට 2.5ට ඒ කියන්නේ දැන් තරංගයක් යනකොට මෙහෙම වේව් එකක් යනවනේ මෙහෙම වේව් එකක් යනවන් ළමයි තරංගයක් යනවා කියලා කියන්නේ නේ මේ පැත තරංගය යනවා ඉතින් මෙන්න මෙතනයි මෙතනයි තරංග ආයාමයක් තියෙනවන් ලැම්ඩා ඉතින් ඒ වගේම පුතේ මෙතන කෝණය දැම්මොත් එහෙම දැන් බිඳුවයි 5 බෙදීම 2යි 5 3යි 5 බෙදීම 2යි 2ක් 5 ආයි 5 බෙදීම 2ක් නෙන්නේ මේ දෙක අතර වෙනස පුතේ කීයද මේ දෙකට කෝණ වෙනස මොකද වෙන්නේ 2යි 5 වෙනවා ලැම්ඩා කියන එක 2ක් 5 වෙනවා එකයි කිව්වේ එක ලැම්ඩා කියන එක 2යි 5ට අනුරූපයි මේ පාඩමේ සම්පූර්ණ තියරි ටික අන්න තියෙන්නේ තරංගයක් ගත්තාම තරංගයේ ලක්ෂණ කිහිපයක් තියෙනවානේ පරාවර්තනයේ තියෙන වර්තනයේ තියෙනවා නිරෝධනයේ තියෙන විවර්තනයේ තියෙනවානේ ඒ ආදි වශයෙන් ගොඩක් තියෙනවා මෙතන ඔමෙගා වර්ගයක් වෙනවා ළමයි ඍණ a ඔමෙගා වර්ගය x = a v = a ඔමෙගා ඒ සා ඍණ a ඔමෙගා වර්ගය කියලා ඉන්නවා හරි इडपाई मेकेम पश्चापेनवा विविध मध्य तरंग प्रचार वेगे कथाकरा अलिया कटते तीरक तरंग प्रवेगे मेम का अति तंतुअक्तुन तीरक तरंग प्रवेग अति तंतुअक्तुन तीरक तरंग प्रचार वेगे अति तंतुअक्तुन तीरक तरंग प्रचार वेगे මොකද සමීකරණය ඉතින් එයාටත් v සමානයි f lambda okay ඒ වගේ මෙයාට තේනවා v සමානයි වර්ගමූල 3 8m සමහරකට සිම්පල් m දාන්න පුළුවන් මේක පදේ තේරුම් ගන්න m කියන්නේ ඒකීය දිගක ස්කන්ධය ඊට පස්සේ මොකද්ද 3 8 aero කියලා ගන්න පුළුවන් වර්ගඵලය වැඩි කිරීම ඝනත්වය එන මේක මම තව එකක් ලියන්න तीर्ने मेतन पटांग मे एकाई सम्मत अनेट्टिक अतुरु समीकरण अधितांतुक तीर्यातरंग प्रचार वेगे राइट अंक देखते इक्मंकरन वेला वपतरी मे काल वेला पट्टवेदगा हरि इट पास अंक दिख के वाते तुलिंग अन्वाम तरंग प्रचार वेगी वाते तुलिंग अन्वाम तरंग प्रचार वेगी महदान समीकरण मे याट वी समान फ्लम डोकी याट तेना वी समान गेमा पी अट रो तवे कत्तेना वी समान गेमा आर टी अट एम की මේකෙදි කියන්න දෙයක් තියෙනවා මේක මෙහෙම තිබුණාට පුතේ මූල PV සමානුපාතිකයි 1 යට මූල රෝ කියලා ලියන්න බෑ හැබැයි මෙයාගේ ලියන්න පුළුවන් කොහොමද V සමානුපාතිකයි මූල TV සමානුපාතිකයි 1 යට මූල M කියලා ලියන්න පුළුවන් ඈ यार पी पी रो मत रो पी मत रंधा पावती नरे
විපීමත සහ රෝමත රඳා පවතිනවා. ඒ නිසා අපිට මෙහෙම ලිව්වොත් වැරදි. මෙහෙම ලිව්වොත් හරි. මේ TM මත රඳා පවතින නිසා මේක හරි. ඊට පස්සේ ලියන්න දණ්ඩක් තුලින් අන්වම තරංග ප්‍රචාරණ වේගය. දණ්ඩක් තුලින් අන්වායාම් ප්‍රචාරණ වේගය. දණ්ඩාතුලින් අන්වම තරංග ප්‍රචාරණ වේගය කියන්නේ v සමානයි f lambda v සමානයි වර්ගමූල e යට rho. ඒ කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය. ඒ කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය. right වැඩි ලස්සනට යනවා. ඔන්න එතකොට ඒක යටතේ අපි මූලික සම්බන්ධතා ටික ගතා කරා. अब ओके इस्तावर तरंग वीम गण कथा नोन लियन मेहम अदितांतुक इस्तावर तरंग वीम अदितांतुक अदितांतुक इस्तावर तरंग वीम तो आकार मे इस्तावर अटाक मिन्ना मे मेहम ओम इस्तावर पुलवा हरद मे अवस्था वाय तब अवस्था से मैं पटल सुपरियर मे कनागण्डवे मे इलांग अवस्था तीन मेहम मे මෙහෙම අපිට දිග වෙනස් කරන්න පුළුවන් ධනිමානේ කරන්නේ සේතු වල දිග වෙනස් කරාම පුතේ මේක අපිට පුළුවන් ඊළඟ අවස්ථාවලට යන්න පුළුවන් තේරුණාද ගණන් දෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා මේ අදිතන්තු ස්ථාතරන් ඇතිවීම මේක වෙලා තියෙන දිග නියතයක් හරිද දැන් මේ අවස්ථා තුනේදී මේ දිග L එක නම් මේ දෙක L දෙක නම් මෙයා L3 කියලා අපි ගමුකෝ හරිද मे अवस्था तो नेपथ्य मठ मुलिम की अन्नोनी हरद आततीय ऐकेस्कांदेटिक सामान इनसा वी वन वी टू वी तुन सामान प्रवेग सामान हरद एवगेम अपट कि अन्नपुलवान तवे का मुखद मे अवस्था टिकेदिपते मुखद विन्नी दिग एल्लेकाय एल्देकाय एल्तुनाय सामान लैम्डा कहना मुखद कि अन्न लैम्डा इकट वडा लैम्डा देखा आड़ुई इट वडा लैम्डा तुना आड़ुवे लाती नो लैम्डा एलु यत्र संबंध मुकद्द एल समान आई एल समान आई काड़द लैम्डा बेदी में देखा वार्यक इन मेके पुदु संख्या इन निकट वडा इन देखा वेडी इट वडा इन तुने वेडी फ्रीक्वेंसी मुकद्द वेन्नी F එකට වඩා F දෙක වැඩි වෙනවා ඊට වඩා F තුන වැඩි වෙනවා මොකද්ද හේතුව V සමානයි F lambda lambda අඩු වෙනකොට frequency මොකද වෙන්නේ වැඩි වෙලා තියෙනවා දැන් ඒක නෙමේ කතාව හරිද මේක තව එකක් අපි ලියන්න පුළුවන් මේකේ රටාව මොකද්ද පුතේ වෙන්නේ එකක් F0 අනිත් එක දෙකක් F0 අනිත් එක 3යි F0 ඒ ආදී වශයෙන් තමයි යන්නේ එන්න නිපරතානේ ගත්තොත් එහෙම එන්දන එක වාරයක් F0 ට සමානයි මට ඉඩ මදි වෙනවා මේ පැත්තට යන්න එතකොට Fn සමානයි 1 යට 2ක් L වාරයක් මෙතන ගන්න එන්දන එක 2ක් L වාරයක් වර්ගමූල T යට M කියලා ගන්න පුළුවන් දැන් නම් මෙහෙම ගත්තොත් මේ කැටලිය යනවා මේක පස්සේ මම මේකට විස්තර දෙන්නම් Fn සමානයි මම ලියලා තියෙන එන්දන එක වාරයක් F0 කියලානේ Fn සමානයි එන්දන එක වාරයක් V යට දෙකක් L Fn සමානයි එන්දන එක බෙදීම දෙකක් L Vට දාන්න පුළුවන් වර්ගමූල T යට M කියලා
හරි ඔන්නෝ තමයි අදිතාන්තක තීරය තරංග ඇතිවීම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඊට පස්සේ මම ඊළඟ අවස්ථාවක් දෙන්නක් ගන්නවා දැන් මෙයාට ගත්තොත් මොකද වෙන්නේ දැන් මේ ඔක්කොම ටිකම පළවෙනි සීන් එකත් එක්ක යන්නේ මෙයා සැලකුවොත් වෙන්නේ පුතේ මෙහෙමයි මේගොල්ලන්ගේ දිග L1 L2 L3 මොකද්ද සම්බන්ධතාවට කියන්නේ L1 ට වඩා මුලින්මගම් පුඩුට සංඛ්‍යා මොකද වෙන්නේ N1 ට වඩා N2 වැඩි N3 ඊට වඩා වැඩි ඊට පස්සේ ප්‍රවේගගත්තාම V1 යි V2 යි V3 යි සමානයි ඇයි ළමයි දිග වැඩුණා කියලා පුතේ P වත් M වත් වෙනස් වෙන්නේ නැත්තම් ප්‍රවේග සමානයි ඊට පස්සේ L1 ට වඩා L2 වැඩි ඊට වඩා L3 වැඩි මේක ලැම්ඩ බෙදීම දෙකක් වෙනවා L1 යගිය ලැම්ඩ බෙදීම දෙකයි මෙයා කීයද ලැම්ඩා මෙයා කීයද 3යි ලැම්ඩ බෙදීම දෙකයි ඕන මේක දාන්න පුළුවන් 2යි ලැම්ඩ බෙදීම දෙකක් කියලා එතකොට මේකද වෙලා තියෙන්නේ මොකද්ද n වැඩි වුණා හැබැයි v නියතයි ලැම්ඩ නියත හින්දා ෆ්‍රීකවන්සි තුනම් පුතේ සමානයි එක එක උපරිතාන උනාට ගැටලුවක් නෑ මොකද වෙලා තියෙන්නේ ලැම්ඩ සමාන හින්දා ඕන මම එකට ලියලා දාන්න මේකේ ලැම්ඩ 1යි ලැම්ඩ 2යි ලැම්ඩ 3යි සමාන ඒ නිසා ෆ්‍රීකවන්සි තුනම් පුතේ මේකේ මොකද වෙන්නේ සමානයි මෙතන එකම වෙනසලා තියෙන්නේ දිග සහ පුඩු සංඛ්‍යා වැඩිවීම විතරයි මේගොල්ලන්ගේ දිග වැඩි වෙන්නේ හැබැයි පුඩු සංඛ්‍යා වැඩිින්ද මේක පොඩ්ඩක් සංකීර්ණයි ඔය දෙකම වෙන් කර හඳුනා ගන්න ඔබට ලැබෙන ගාන එක්ක මේ පැත්තෙන් ඉන්න පුළුවන් එක්ක මේකෙන් ඉන්න පුළුවන් රයිට් එක දාගන්න ළමයි එක තන්තු දෙක යටතේ පල්හෙන් ලියා ගන්න ඕනේ වෙන වෙනම මම බෝඩ් එකේ තියෙන විදිහට ගන්න එපා දැන් මේකට ළමයි n වෙනි උපරිතාන සමීකරණයේ තියෙනවනේ මේකට n වෙනි උපරිතාන සමීකරණයක් ගන්න බෑ හරි මොකද හැම සංඛ්‍යාවක්ම සමානයිනේ n වෙනි උපරිතානයේ ෆ්‍රීකවන්සි එක තියෙන්නේ මේ දිග නියතව තියෙන තන්තුවකට විතරයි දැන් ලියන්න ඊළඟ අවස්ථාව සංවෘත නලයට යන්න දැල්ලම සංවෘත නලයේ තෙහෙම්මයි සංවෘත නල ස්ථාතරංග ඇති වෙනකොට ආකාර කිහිපයක් තියෙනව මෙහෙම මූලික තාණය පළමු පරිතාණය දෙවන පරිතාණය රයිට් මේගොල්ලන්ගෙත් අපිට කියන්න පුළුවන් ළමයි මොකද වෙන්නේ එකම ප්‍රවේගයෙන් තමා වාතය හරහා ධ්වනි තරංගේ ගමන් කරන්නේ V1 V2 V3 සමානයි ටියුබ් වල දිගවල් සමානයි හරි ලැම්ඩා 1ට වඩා ලැම්ඩා 2ට වඩා ලැම්ඩා 3 කුඩා වෙනවා රයිට් ඒ වගේම ෆ්‍රීකවන්සි එක ළමයි F1ට වඩා F2ට වඩා F3 විශාල වෙනවා හැබැයි මේකෙදි F0 කියන එක හටාවගත්තොත් F0 3යි F0 5යි F0 ආදී වශයෙන් යන්නේ ඒක දෙකක් n දන එක F0 කියලා ලියවෙන්නේ Fn ලියන්න පුළුවන් දෙකක් n දන එක වාරයක් F0 කියලා ඒ කියන්නේ දෙකක් n දන එක වාරයක් V8 හතරක් කෙල් නැත්නම් Fn සමානයි දෙකක් එන්දන එක බෙදීම හතරක් කෙල් වාරයක් v කියලා ගන්න පුළුවන් මේ 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 කියන්නේ මොකද්ද දෙකක් එන්දන එක බෙදීම හතරක් කෙල් vට දාන්න පුළුවන් ගැමා r t8 කැපිටල් m කියලා මේගොල්ලන්ගෙන් ළමයි දිග වෙනස් වෙන්න පුළුවන් මේ වගේ මෙහෙම දිගවල් වෙනස් වෙන්න පුළුවන් L1 සමානයි ලැම්ඩ බෙදීම 4යි L2 සමානයි 3ක් ලැම්ඩ 2 බෙදීම 4යි L3 සමානයි 5යි ලැම්ඩ 3 බෙදීම 4යි
මේ ගොල්ලන්ගේ වී එකයි වී දෙකයි වී තුනයි සමානයි මේ හැම එකෙම ලැම්ඩා සෙට් එනවා ලැම්ඩා එකයි ලැම්ඩා දෙකයි ලැම්ඩා තුනයි සමානයි ඒ නිසා ෆ්‍රීකවන්සි ටික සමානයි v lambda f සමානයි මේකෙත් තුනේ මේ v lambda f සමානයි right ඊට පස්සේ ඔයාලා යන්න බලන්න විවෘතනලයට කොහොමද වෙන්නේ කියලා ඒ සංවෘතනලේනේ ඒ වගේම ගන්න විවෘතනලයට කොහොමද සෙට් වෙන්නේ කියලා right විවෘතනලේ ගත්තොත් ළමයි ඔන්නෝම තරංග රටාව තියෙන්නේ तो आट दालव मुखद वी एक वी देख वी तुनट समान विनवा एल एक एल देख एल तुनट समान विनवा एल एक वड़ा लैम्ड वन टोड़ा लैम्ड टूट वड़ा लैम्ड टी सेट ना हम फ्रीक्वेंसी के एफ वन वड़ा एफ टू वड़ा एफ थ्री वेडी विनम मेक एफ नॉट दिखाई एफ नॉट तुनाई एफ नॉट आदि वशिंग हिल्ला इंदन एक बार एफ नॉट टेनवा इतकोट इन्विनी अवस्था वगत्ता हम इंदन एक बार वी अट दिखा एल पैटने के विन F not F n සමානයි n = v අට දෙකක් l නන n = බෙදීම දෙකක් l මෙතන ගැමා r t අට m ගන්න පුළුවන් ඉතින් මේවා එකක් ගන්න වෙන වෙනම පාඩම් ගන්න එපා එකම එකේම තියෙන අවස්ථා ටිකක් තියෙන්නේ හරි තන්තුවක් आकार तंतु मतकना इतना सेट कर दिन दिखे वैडी गाते हेम अंदी पुलवाट वी एकाई वी दिखाई वी तुनाई समानाई एल इकट वड़ा एल दिखट वड़ा एल तुन वैडी विनवा अब लैम्ड वन लैम्ड टू लैम्ड टी समान विनु फ्रीक्वेंसी एफ वन एफ टू एफ थ्री समान विनु मैं आपको तो एल वन समान विन लैम्ड बेदी दिखट प्रश्न दिखा एल टू समान विन्नी दिखा लैम्ड बेदी दिखट एल थ्री समान विन्नी तुना लैम्ड बेदी दिखट अरे ये तो इस्थावर्तरांगीम अपे सिलबस लीवल तीन अति तंतुट संवृत्नलेट विवृत्नलेट ओणम गाणक मे कटस्वल इतम लिंक समीकरण की यात्री दंडे फिजिक्स मंगनांकने वागनांकमद गणांकल ने हरद अट अरे अवबोध दिन मेकर मे समीकरण तम इनके एक अलुत अलु समीकरण बी निर्माण कंडक इलाट मम्मी किवेनेलमाई नुगसूम गणकने अलिया नुगसुम संख्याते समीकरण लिया नुगसुम संख्याते एफ बी समानाई एफ वन रिन एफ टू के लगाने पुलुवा मेक और नपिट एफ बी समानाई वी अट लैम्ड वन रिन वी अट लैम्ड टू आगे का गाने पुलुवांगे एहमत नुगसुम समीकरण देने पुलुवा बायवे समाह का एहमत एक हम ऐलमाय वी समान एफ लैम्ड की एफ युक्त कर ला वी अट लैम्ड के लगा पुलते इंसान नुकसुन समीकर मे विधि पुल और मे आट कलीम नुकसुम कालावर्ते दुल अल्लमाय एके आट टी बी समानाय वी अट लैम्ड वन रिन वी अट लैम्ड टू अम्मू अपे सिलबस मेहम समीकरण की आ मेकतम प्रधान समीकरण एक निर्माण कनपला वर्षन तम यट दालती दरलाट तीन संबंध अवतमाय मुका डोपल आचरण अदागन डोपल आचरण डोपल आचरण डोपल आचरण
ප්‍රධාන එක සමීකරණයේ තියෙන්නේ. ඒ සමීක ලකුණු සම්මුතිය දාලා සමීකරණ 8ක් නිර්මාණය කරගන්න පුළුවන්. මොකද සමීකරණය? මෙතන ඉන්නවා ඕ ඉන්නවා මෙතන ඉන්නවා එස් ඉන්නවා ඕ කියලා කියන්නේ කවුද? නිරීක්ෂකයා. එස් කියන්නේ කවුද? ප්‍රභවය. එතකොට මේ මෙයා එනවා යූ ඕ ප්‍රවේගයකින් මෙයා එනවා යූ එස් ප්‍රවේගයකින් මේ අතර වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයේ වී එත මෙයා නිකුත් වෙන තරංගයේ ෆ්‍රීකවන්සි එක තමයි අපි F0 කියලා කියන්නේ. එයා ඒක ගහණය කරනවා F කියන ෆ්‍රීකවන්සි එකකින්. එතකොට මේ සමීකරණය F සමානයි කවුද? මෙන්න මේ පැටර්න් එකට වෙන්නේ V ධන U O minus V ඍණ U S කියලා අපිට මොඩල් එක ගන්න පුළුවන්. වෙතට එනවා නම් වෙතට ඒ කියන්නේ එකිනෙකා වෙතට නිරීක්ෂකයා ප්‍රභව වෙතට ප්‍රභව නිරීක්ෂකයා වෙතට එනවා නම් පුතේ මේගොල්ලන්ට දාන්නේ ධන U O නැත්නම් ධන U S. ඉවතට යනවා නම් මොකක් දාන්නේ? ඍණ U O. ඒ කියන්නේ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යනවා නම් ප්‍රභවයෙන් නිරීක්ෂකයා ඉවතට යනවා. එතකොට දාන්න ඍණ. ඍණ U S. ඒ කියන්නේ මේ ලකුණ හොලවන්නවත් එපා. මේ ලකුණ තියෙද්දි U O ට ආදේශ ගන්න ධනත් එක්ක U O වගේ. U S ට ආදේශ ගන්න ධනත් එක්ක U S වගේ. එහෙම එකක් කියන්නේ. හරි. නිශ්චල නම් එහෙමත් තියෙනවනේ. නිශ්චල වුණොත් එහෙම U O සමානයි බිඳුවයි U S සමානයි කීයද? බිඳුවයි. ඔන්න නිශ්චල වුණොත් ළමයි අර නිරීක්ෂකයා නිශ්චල අවස්ථාව කිව්වහම යුඕ බින්දුව දාලා සමීකරණය ලියනවා. ප්‍රභවයේ නිශ්චල අවස්ථාව කිව්වම යුඑස් බින්දුව කියලා දානවා. එකිනෙක වෙතට ඉවතට ගමන් කරන්න පුළුවන්. ඒ ආදි වශයෙන් භාවිතා කරන්න. රයිට්. ඩොප්ලාචර්ණේ ළමයි විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ හැම සමීකරණයම දාන්නේ කන්ඩිෂන් එක මතක තියාගන්න v කියන එක වැඩි වෙන්න ඕනේ uo ට සහ us ට වඩා. uo සහ us කියන එකට වඩා v වැඩි වෙන්න නැත්නම් දාන්න බෑ. ප්‍රභවයේ ප්‍රවේගය ධ්වනි ප්‍රවේගයට වඩා වැඩි වුණොත් මොකද කරන්නේ? එතකොට එනවා ශනික කිගුරුම එනවනේ. රයිට්. ඒක මොකද වෙන්නේ කියන්නේ? ශනික කිගුරුම මතකද? ක්ෂණික ගිගුරුම ඒකද වෙන්නේ වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට වඩා වැඩි මෙයාගේ ප්‍රවේගය. එතකොට මේ තරංගය යන්නේ කේතුවක් විදියටයි තියෙන්නේ. මේ බලන්න මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. මෙතන තමයි S ඉන්නේ. මෙතන observer ඉන්නවා. මම යන්නේ මේ කෝණය තීට කියලා ගන්න පුළුවන්. රයිට්. දාගන්න එක. මොකද මෙයාට දාලා සමීකරණය මැච් අංකයේ තියෙන MC කියලා එකක්. MC සමාන වෙන්නේ V යට. MC සමාන වෙන්නේ US යට V ගේ අගේට. මේ අගේ මෙතනදී එකට වඩා විශාලයි. මේක sin theta ගන්න පුළුවන්. ඒක එක යට MC ට සමානයි නැත්නම් V යට US ට සමානයි. sin theta ගිය. sin theta ගිය. ටාගට් ක්වෙස්චන් එක හම්බෙලා නැතිව ගන්න. පස්ස අපේන තීව්‍රතාවන්නේ තීව්‍රතාව කියලා කියන්නේ
අයිට අයි සමාන වෙන්නේ ඊයට ඒටීට මේක සමානයි පුතේ පීයට ඒට මේක සමානයි පීයට 4ක් 5 r වර්ගයට හරි පීයට 4ක් 5 r වර්ගයට මොකද තීව්‍රතාව කියලා කියන්නේ මේ බලන්න මෙතන ප්‍රභවයක් තිබ්බහම මේ ප්‍රභවයෙන් ධ්වනි තරංගය විතරක් නෙමෙයි ඕනම තරංගයක ශක්තිය ගමන් කරනවා එයා කේන්ද්‍රය වන ගෝලාකාර ප්‍රදේශයක ඒ ගෝලාකාර ප්‍රදේශය අපි මෙහෙම ගත්තහම හරි මේ ආර්ද්‍රකින් ගත්තහම ආර්ද්‍රකින් ලක්ෂයක තමයි මේ තීව්‍රතාව කියන එක කියන්නේ මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලයේ පුතේ ඒ සමානයි 4 r² වර්ගය මෙයා එස් මෙතන ඉන්නේ මේ p කියලා කියන්නේ ශමතාව p කියන්නේ ශමතාව ඊට පස්සේ අපේන සාපේක්ෂ තීව්‍රතා මට්ටම මතකද සාපේක්ෂ තීව්‍රතා මට්ටම සමීකරණ ලියන්නක් ගාලා සාපේක්ෂ තීව්‍රතා මට්ටම කියන්නේ n කියන සමීකරණ දාන n සමානයි log 10 බලේ i8 i0 කියලා ගන්න පුළුවන් මේක පුතේ n සමානයි 10ක් lg i8 i0 කියලා ගන්නත් පුළුවන් මේ දෙකේ වෙනස මොකක්ද දන්නවද මොකද්ද වෙනස n ගෙන් ගත්තොත් එහෙම මෙයාගේ ඒකකයේ බෙල් මෙහෙම ගත්තොත් එහෙම 10 දැම්මොත් ඒකකයේ මොකද්ද ඩෙසිබෙල් හරි මේ විදිහට මැන්නොත් සාපේක්ෂ තීව්‍රතා මට්ටමේ ඒකකය බෙල් මෙහෙම ගත්ත පුතේ ඒකකය ඩෙසිබෙල් දෙන්නේ සංසන්දනය කරන්න පුළුවන් ඒ කියන්නේ n1 ඍණ n2 හරි n2 ඍණ n1 හරි ගන්න පුළුවන් එතකොට ලියන්නේ අපි මෙහෙමයි 10ක් lg මතක තියාගන්න මේ log 10 පාදම අපි lg කියලා කෙටියෙන් ලියන්නේ බයවලම යවුලන්නේ නැහැ log 10 පාදම lg කියලා කෙටියෙන් ලියලා තින්නේ මේක ලියන්න පුළුවන් අපිට i1 බෙදීම i2 කියලා මෙයා ලියන්න පුළුවන් 10ක් lg i2 යට i1 මේ බලන්න පුතේ මේක වෙනස n එකෙන් n2 අඩු කරනවා නම් i1 බෙදීම i2 වෙනවා n2 කින් n1 අඩු කරනවා නම් i2 බෙදීම i1 බවටපත් වෙනවා දාගන්න right මේ ආල දන්න සමීකරණ ටික ලියන්නේ දන්නේ නැවගේ ලියන්න හදන්න එපා ඔන්න දෝලන වල පළවෙනි කොටස ඉවරයි එතකොට දෝලන වල පළවෙනි කොටස ඉවර නම් ඊට පස්සේ ආලෝකය යමුටක් ගාලා ආලෝකයට right ආලෝකයේ සම්බන්ධ මුලින්ම කියන්නේ තියෙන ළමයි මොකද්ද වර්තනාංක අතර සම්බන්ධය කියන්නේ වෙනවනේ මොකද්ද වර්තනාංක අතර සම්බන්ධය ලියන්නේ මෙහෙම නිරපේක්ෂ ආලෝකයේ යටතේ නිරපේක්ෂ වර්තනාංකය ආලෝකයේ යටතේ නිරපේක්ෂ වර්තනාංකය මොකද නිරපේක්ෂ වර්තනාංකය නා ආලෝකේ වෙන කොලයක් ගන්න අලුත් කොලයක් ගන්න ආලෝකේ වෙන මොකටසක් කියලා ගමු මොකද නිරපේක්ෂ වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකෙන් නම් n කියලා කියන්නේ c0 යට c2 රික්තේදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය right දැලා මේකේ අපිට ගන්න පුළුවන් මේ සමේක මේ කොහම ගත්තනේ නිර්පේක්ෂ වර්තනාංකය මොකද්ද පුතේ සාපේක්ෂ වර්තනාංකය කියලා කියන්නේ සාපේක්ෂ වර්තනාංකයෙන් කියලා කියන්නේ ANB කියන එක සාපේක්ෂ වර්තනාංකය කියලා කියන්නේ ANB කියන එක මේක සමාන වෙන්නේ කාටද NB යට NAට NB යට NAට දැන් CA යට CBට මරු මරු මේ මේ සමීකරණ ළමයි
මේ වර්තනාංගේ ගත්තාම අපට උඩයට මාරවීමක් වගේ වෙනවා. එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට තව විදියකින් lambda a යට lambda b ට. මේ සමීකරණ සෙට් එක මතක තියාගෙන ආට බැිනා එකපාර ඔයා එක මෙහෙම තියාගන්න. NACA සමානයි NBCB නැත්තම් NA lambda A සමානයි NB lambda B කියලා මතක තියාගන්න. එහෙමත් ඕකේ. NACA සමාන NBCB NB lambda A සමාන NB lambda B කියලා ගන්න පුළුවන්. ඒ තව ගන්න පුළුවන් ANB සමානයි sin alpha යට sin beta එන NB යට NA සමානයි sin alpha යට sin beta එහෙම ගන්න පුළුවන් නැත්තම් ළමයි නිශ්ශබ්ද වෙන්න NA sin alpha සමානයි NB sin beta කියලා ගන්න පුළුවන්. ඉතින් ඔක තමයි ආලෝකයට මුලින්ම සෙට් වෙන්නේ. වර්තන නියම නිර්පේක්ෂ වර්තනාංගයේ සාපේක්ෂ වර්තනාංගය අතර සම්බන්ධතාව. හරිද? එතකොට මේක ළමයි මෙහෙම අරගෙන අපිට නම් මෙතෙන්දී අර අවදි කෝණේ අතර සම්බන්ධතාව දැන් ආලෝක කිරණයක් මේ වගේ තිබ්බහම මේ බලන්න දැන් මෙහෙම ගත්තොත් ගහනතර මාධ්‍ය විරල මාධ්‍යනේ ඔහොම මාධ්‍ය එකක් තිබ්බහම මේ මෙහෙම කිරණේ යන්න පුළුවන් මේ කිරණේ මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න පුළුවන් ඊට පස්සේ ආ මෙතන තව එකක් මෙහෙම ආංශික වශයෙන් පරාවර්තනය වෙන්න පුළුවන් පුතේ තව එකක් මෙහෙම ඇවිල්ලා හරිද යන්න පුළුවන් මේ වගේ යන්න පුළුවන් ඕනනම් මෙහෙම ඇවිල්ලා මොකද වෙන්නේ කෙලින්ම ඇතුළට නැමෙන්න පුළුවන් ආන මේක වෙන්නේ ගහන්තර මාධ්‍ය විරල මාධ්‍ය මේ එක සිද්ධිය දෙක සිද්ධිය තුන සිද්ධිය හතර සිද්ධිය මොකක්ද එක අවස්ථාවට දාලා කියන්න පුළුවන් කියන්නේ පුතේ මේ එක අවස්ථාව සැලකුවාම I සමානයි බිඳුවයි නා I සමානයි R සමානයි බිඳුවයි ඒක වර්තන කේස් එකක් නැහැ ලම්බක වෙවිලා ලම්බකවම සම්ප්‍රේෂණය වෙනවා ළමයි දෙක අවස්ථා මොකද වෙන්නේ දෙක අවස්ථාව කියන්නේ මෙන්න මේක I කියන එක කුඩයි C ට වඩා එතකොට I කියන එක විශාලයි R කියලා ගන්න පුළුවන් ඊට පස්සේ තුන අවස්ථා මොකද වෙන්නේ තුනවස්ථාවේදී අයි සමානයි සී වෙනවා පුතේ ආර් සමානයි අංශක 90 වෙනවා මෙහෙම අපිට මෙතන 1 2 කියලා මාධ්‍ය දෙක ගත්තොත් එහෙම ඒ මාධ්‍යයයි B මාධ්‍යය කියලා ගත්තොත් ANB සමානයි sin C යට sin 90 හරි ඔහම ගන්න පුළුවන් NB යට NA සමානයි sin C කියලා අපිට ගන්න පුළුවන්. දැන් මේකේ B කියන එක වාතය වුණොත් විතරක් B කියන මාධ්‍ය වාතයේ විට මොකද වෙන්නේ? 1 යට NA සමානයි sin C නැත්නම් NA සමානයි 1 යට sin C කියලා ගන්න පුළුවන්. අහගන්න මේ සමීකරණේ වැලිඩ් වෙන ළමයි B මාධ්‍ය වාතය වුණොත් විතරයි නැත්නම් දෙවෙනි මාධ්‍ය වාතය වුණොත් විතරයි ඒක වැලිඩ් වෙන්නේ ඊට පස්සේ හතරවැනි අවස්ථාව ගත්තොත් මොකද වෙන්නේ
මොකද වෙන්නේ I කියන එක වැඩි සීට වඩා එතන මොකද වෙන්නේ අපි කියන එතන සම්පූර්ණම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් තියෙනවා කියලා right දාගන්න මට සම්පූර්ණ ක්‍රියාවලිය එතන තියෙනවා right ඊට පස්සේ යන්න මම ලියන්න ආලෝකයේ වර්තනයේදී ආලෝක වර්තනයේදී කියලා දාලා ආලෝක වර්තනයේදී කෝණේ පරාසය ආලෝකයේ වර්තනයේදී කෝණේ පරාසය ඒකෙලම කොයි පැත්තෙන් ආලෝක කිරණ ආවත් මෙන්න මේ රේන්ජ් එකේ තියෙන්නේ කෝණේ පරාසය කියලා කියන්නේ කොහෙන් ආලෝකය ආවත් මෙහෙම ලම්බකව යනවා ලම්බකව ලම්බකව යනවා ඊට පස්සේ මේ වගේ ආවොත් සීනම් මෙහෙන් යන 90ක් යනවනේ තේ කෝණේ පරාසය කියලා කියන්නේ ළමයි මේක අපි ගමුකෝ ගහනතර මාධ්‍ය විරල මාධ්‍ය කියලා ගහනතර මාධ්‍යදි ගත්තොත් ළමයි අනිවාර්යයෙන්ම කෝණේ තියෙන්නේ හරිද කෝණේ තියෙන පුතේ බින්දුවයි දැන් මෙතන ගත්තොත් එහෙම මේ අවස්ථාව ගත්තොත් ඇල්ෆා සමානයි බින්දුවයි බීටා සමානයි බින්දුවයි කියන්නම්කෝ දැන් බලලා ඇල්ෆා බීටා කියන්නේ මොකද්ද කියලා ඇල්ෆා බීටා කියලා කියන්නේ මෙන්න මෙහෙමනේ කිරණ යන්නේ මේ කාණේ ඇල්ෆා මේ කාණේ බීටා දැන් මෙතනදී මොකද වෙන්නේ ඇල්ෆා සමානයි c වෙනවා බීටා සමානයි අංශක 90 වෙනවා දැන් හොඳට අහගන්න මේක දෙපැත්තටම හරිය මෙහෙන් ඇවිල්ලා මෙහෙම ගියත් ඒ කියන්නේ විරල මාද්දන් ගහන්තර මාද්ද ආලෝක කිරණේ ගමනක මම මේ කියන ප්‍රකාශයෙන් පට්ට වැලීඩ් කොහොමද වැලීඩ් වෙන්නේ ගහනතර මාද්දේදී හොඳට මතක තියාන්න ගහනතර මාද්දේදී අපේ කෝණේ ඇල්ෆානේ ඇල්ෆාගේ පරාසය පුතේ මෙන්න මේ රේන්ජ් එකේ තියෙනවා බින්දුවයි C අතර තියෙනවා විරල මාද්දේදී मेन मे समय आलोक अमार अब समय के दिन तालूक मार इन पड़वा मेदे दिन एत्र मार तलपुष्टे वर्तनेन प्रतिबिंबतिवीम तलपुष्टे वर्तनेन प्रतिबिंबतिवीम तलपुष्टे वर्तनेन प्रतिबिंबतिवीम तलपुष्टे वर्तनेन प्रतिबिंबतिवीम आगन मेतंदिलमाय समीकरणयक् तीनवा मुखाद्द एक एन दिक समानाय वीबेदीम यू මේකෙලමයි පටලව ගන්න එපා පුතේ දෙක කියන මාධ්‍ය වාතය නම් විතරයි වාතය විතර තමා ලියන්නේ අපි n සමානයි u යට v කියලා ලියන්න පුළුවන් ඒ කියන්නේ මොකද්ද සත්‍ය ගැඹුර වෙදීම කවුද දුෂ්‍ය ගැඹුර කියලා ලියන්න වෙන්නේ
right e wage meke di tava samikana set ekak tiyenawa me o ge pratibimbe i ge athu una nan d ge samikarana liyanna puluwan t varayak ekarina ek n deka kiyala meket deka madhya vathaya vita d samanai t varayak ekarina ekayata n kiyala gannat puluwan හරි අපි යමු ප්‍රශ්න මාතෘකාවටත් ප්‍රශ්න ගැන කතා කරලා බ්‍රේක් එකක් ගමු රයිට් ළමයි ප්‍රශ්නයක් තුලින් ආලෝකයේ වර්තනය වෙනකොට කොහොමද සමීකරණ ටික සෙට් වෙන්නේ කියන්නේ राइट कौन टिक दागर मैं सम्मत आई एक आर एक आर देख मैं का आई देख मैं किरणे मिन्न मेह में अन्न तिपुने मैं पत्र हरणवाना मैं हरलती ने मुलुक कौन है मुखद अपगमन कौन है किन डीट मैं आ एट समान है मुलु अपगमन है ළමයි මුළු අපගමනේ D කියලා ගත්තොත් D කාට සමාන වෙන්නේ කියන්න. කැපිටල් D මුළු අපගමනේ පුතේ D කාට සමාන වෙන්නේ. D සමාන වෙන්නේ මෙන්න මෙතන අපගමන දෙකක් තියෙනවානේ. මේ කිරණය මෙතෙන්දී අපගමනේ වුණා D එක ප්‍රමාණයකින්. ඒ වගේම මෙන්න මෙතෙන්දී දෙවෙනි වර්තන පෘෂ්ඨයේදී D2 අපගමනයක් වෙනවා. මේකේ D සමාන වෙන්නේ D1 දන D2ට D1 කියලා කියන්නේ I1 ඍණ R1 ට D2 කියලා කියන්නේ I2 ඍණ R2 ට ද කැපිටල් D සමාන වෙනවා පුතේ කාටද I1 ඍණ R1 plus I2 ඍණ R2 ට D සමාන වෙනවා I1 ධන I2 ඍණ R1 ධන आर देखट अन्न समीकरण अब इट तावे का गांड पुलवांग ए समानाय आर एकदन आर देख कियला ए आनु अब इट मुलु अपगमने लिया अन्न पुलवांग आई वांदन आई टू रिन ए कियला हम समीकरण सिद्धना केनो हरे समीकरण से तुनक को हम गन्न पुलु आहागन में एक आइडे अद में प्रोग्राम में विशेष आते हैं हमारा पोस्टल दें में ए अकुरा बी अकुरा गन लमेट मेक किसी में गैटल वाने मुंटा समीकरण पुलुवा है भाई दान्नति समीकरण तो अनिवार्य टक्कर बलान्नो नहीं हिम्मत तीन ए बी गन लमनु मेव आमता किच्छ मता कर गन्नो नहीं है भाई आपे क्या मुग फेल लेना वाके के किन्नो आगे ला हर द ऐसा घट फेल लेना वाके लेके लाखों बिंदु ने मेन लमाए फेल के न बिंदु गुड़ा कहिरा फेल के न बिंदु ना फेल क्या लाखों विशिपहात फेल हर द लाखों तिहार समाह का फेल හරිද හැබැයි 30ක් ගන්න එකට ලකුණු 35ක් 40ක් කරගන්න පට්ට වැදගත්තේ මේ සමීකරණ ටික ඔක්කොම මතක් කරගෙන යන්නේ ඒක. සම මේ වෙලාවේ මේ දවස් 13 තුල ඔබ ඔබගේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම ශක්තිය ජවය දාන්නනවා මේකට. හරිද අර ඇඟ අස්සින් අමුතු අර මොරාල් යකෙක් අවුස්සලා ගන්නනවා මේ වෙලාවේ.
ඒකම තමයි විභාග කොට දාගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙලේ ඔබට තියෙන අර උපරිම ශක්ති ප්‍රමාණය ගන්න බැයි නම් මේ දවස් තුනට ඔබ අනාගතයේ ෆට්ට ෆේල් වීමක් එන්න පුළුවන් ඈ මේ කෙනෙමි. හරිද? ඒ නිසා අහගන්න ලකුණු 25ක් වගේ ගන්න ඉන්නවා නම් කවුරු හරි ෆිසික්ස් වලට හරිද? මේ සම්බන්ධතා ටික හොඳට පාඩම් කරන්න, පාඩම් කරගෙන යන විභාගෙට දෙගිනේ ලකුණු 40 ගන්න පුළුවන් වෙයි. ලකුණු 40ක් 45ක් තියෙන ළමෙක්ට සමහක් ඇති කොටස් ගොඩක් ඒවා දන්නව ඇති ගොඩක් තවත් දන්නේ නැති දේවල් ඇති. ඒ ටික අහුවෙයි. ඒ ටික හරියට සෙට් කරගන්න. හරිද? කොහොමත් අපිට සම්පූර්ණ සිලබස් එක අද එකහමාරනකට කරන්න බැරි වෙයි. දැන්ට මේකලා තියෙන පාඩම් එකහමාරට මේකේ කාච පාඩමක් තියෙනවා. හරිද? මම හිනිකන් හිටියේ පැය භාගයෙන් කරා. එහෙම කරන්න බෑ ළම පැය දෙකම අවුරුදු දෙකහමාරක විෂයක් නෙමෙයි තියෙන්නේ. එතකොට එහෙම කරොත් එහෙම ඒක වැඩක් නැහැ නේ ඒක හරියට කරලත් නැහැ නේ. ඒ නිසා මේක අපි සිව්ම කතා කරන්න ඕනේ. ඒ නිසා සමහරකට මට ආ වෙනුවෙන් තව ක්ලාස් එකක් දෙකක් එහෙමනොත් මේ වගේ කරන්න වෙයි. නමුත් එහෙම කරන්න ටයිම් නැති හින්දා මම ඉතුරු පාඩම් වලට ළමයි YouTube වීඩියෝස් ටිකක් කරලා දාන්නම්. සාමාන්‍ය අපි කියමුකෝ පැය පැය වගේ තියෙන වීඩියෝස් ටිකක්. ධාරා විද්‍යුතය සම්පූර්ණ පැයකින්. නැත්නම් පැයකමාරකින්. හරිද? ඉලෙක්ට්‍රොනිකස් පැයකමාරකින්. ඒ වගේ ෂෝට් ඇන් ස්වීට් වීඩියෝස් ටික කරලා දාන්න. එතකොට හරිනේ වැඩි. හරි. රයිට්. අද අපි පරිමයක් කරමු. මොකද මේ දැන් කරන්නේ අපේ විෂය නිර්දේශයේ ලොකුම පාඩම් ටික. යාන්ත්‍රෙද්දා ලොකුම පාඩම. දෝලන හා තරම් ඊළඟ ලොකුම පාඩම. ඒක තාපය උදුවම්ම. ඒකත් පට්ට විශාල පාඩම. රයිට්. වැඩි හරිද පුතේ? රයිට්. ඊට පස්සේ බලමු අපි අවම අපගමන අවස්ථාව මොකද වෙන්නේ. ලියාගෙන අවම අපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ? හරි. අවම අපගමන අවස්ථාවේ මොකද වෙන්නේ? අවම අපගමන අවස්ථාවේදී වා දැනගන්න ඕනේ කිරණය සමමිතිකව ගමන් කරයි. ඔන්න ලියාගන්න කිරණය ප්‍රිස්මය හරහා සමමිතිකව ගමන් කරයි. සමමිතිකව යනවා කියලා කියන්නේ ළමයි මේ එළියේ තියෙන කෝණ දෙක සමානයි. මං IM කියලා ගන්න. ඇතුලේ තියෙන කෝණ දෙක සමානයි. මම RM කියලා ගන්න. D1 කියන කෝණ දෙක සමානයි. අර අපගමන කෝණ දෙක සමානයි. මම මේක DM කියලා ගන්න. අන්න එතකොට පුතේ D සමානයි කවුද? අපි ලියන්න පුළුවන් DM නම් DM සමානයි කවුද? මෙයා සමානයි IM ඍණ RM ට එතකොට. හරි. එතකොට A සමානයි RM ධන RM ට. A සමානයි 2ක් RM වෙනවා. તો DM සමානයි මේකට දැම්මහම 2ක් IM ඍණ A කියලා ගන්න පුළුවන්. මෙයාගෙන් ගන්න පුළුවන් RM සමානයි A බෙදීම 2ක් කියලා. මෙයාගෙන් ගන්න පුළුවන් IM සමානයි A ධන DM බෙදීම 2ක් කියලා. તો N සමානයි sin A ධන DM බෙදීම 2 බෙදීම sin A බෙදීම 2ක් කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන්. ඔන්න අවම අපගමන අවස්ථාව. පටලෝ ගන්නපා අපගමන අවස්ථාව එක්තරා සමීකරණ සෙට් එකක් තියෙනවා. අවම අපගමන අවස්ථාවේ තව සමීකරණ සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකෙදි ආලෝකින්නේ ගමන් කරනකොට ඔහම යනවා ප්‍රිස්ම කෝණයේ තියෙනවා ඔය වගේ තියෙනවා මේ කෝණ සමානයි මෙයා IM මෙයත් IM මේක RM මෙයත් RM මෙතන කෝණය තමයි මොකද්ද DM කියලා කියන්නේ අය බලමු එහෙනම් ඊළඟ කොටස් ටික
अभी आलोके रमाय भाग्या करली वराय इलंकष्टि कथा कांति इन्नी पुदे लियान माटुकाव काच माटुकाव काच किला दागन्न ती काच गत्ता में ती काच संबंधें गुड़ा देवाल की अन्न तीन मिच्चराय हरे काचा संबंध वाले की अनति ने काचा वाले इन प्रतिबिंब ऐतिबन आकार एक है ना दालादाहसा तीन नॉन दालादाहसा के लिए क्या उत्तलका अच्छे को हमारे प्रतिबिंब ऐतिबन ने अवतलका अच्छे को हमारे प्रतिबिंब ऐतिबन अरे विशेष पॉइंट के तीन ने एफ के दिव्बो तारांते अनांते दिव्बो एफ के दिखाई एफ मत दिव्बो दिखाई एफ के ये वगैरह दाहस टिका तीन और एटिका अनिवार्य तीन नॉन एटिका तीन वाणांग वाट इतर टिका किन्नस्टांग अंदला हो खात सूत्र दाल गान्न पुलवा मुखाद खात सूत्र के लिए आने तो खात सूत्र गत्ता हम मेहम अभी काचे गत्ता हम वस्तु अक्ति नवाणांग ओकेला या प्रतिबिंबिया कहते हो ना मेहम आई कियला मैं तमा यू किया ने मैं कहता वी के लिए किया ने तो मैं काचे नाभ तो एफ नाम पे समीकरण है क्या डर वीरी ने एक क्या डर यू समान है एक क्या डर एफ के लाभ पटा काच सूत्र दीनो तो काच सूत्र बाविता खल वैडी गुड़ा दागर न दी ने मैं का काच सूत्र बाविता करना कोटा लाखों सम्मति अत्ती नो मुखा लाखों सम्मति है आलोक के पैमंदिशार विरुद्ध दिशा व जाने के लगान ना आलोक के संप्रेषण दिशा मुखाद विन्ने ऋण के लगान ना एवं गेम उत्तल काश गत्तोत पुते उत्तल काश गत्तोत ते हेम एफ के आगे ऋण विनवा एक याने ऋण एफ दानवा अवतल काश संधा मुखाद विन्ने मैं आ दान एफ गान्न पुलवां एक दागर मलिम काश सूट्री हरे मुखाद काशे बाले आगा निरासे काचे बाले काचे बाले की वो हम पी समान क्या एफ के लगाने पड़ेगा बाले का तामला माई उत्तर काचे वाले पी के ने के दाना गया अवतल काचे वाले पुते पी के ने मना गया द रीना गया इका दागन बाले पी समान क्या एफ बाले एक के डायप्टर डायप्टर के लिए क्या ने मैं आगे एक के डायप्टर डायप्टर के लिए क्या ने एमरी ने कट मीटर ये टे डायप्टर डायप्टर के लिए क्या ने बोले मीटर ये टे खाचाक संबंधित प्रतिबिंब ऐतिहासिक नगर टे अब मैं सटाना बाविता करन मैं कि उसे H नॉट H के लगा मु अब इधर देना लमाए रेखीय विशाल ने के लिए तीन नवा रेखीय विशाल ने या रेखीय विशाल ने या M के लगा तब हम बोलते M समान बनने H चट H नॉट नन्ना मापांक विभेदी में युट M के ने का दाना आ गया इन सभी मापांग लखन दानों मापांक विभेदी में यू एम समान एच चट एच नॉट मापांक विभेदी में यू अरे मैंने मेकअप माता करेगा अन्न वास्तुवाक मेतनति बिला तिरयाक मेहमति बहामलामाएं काचे तें देख कर अदालव प्रतिबिंब लबागन पुलवांग මේ කෙදිලමයි මෙන්න මේ විදිහටේ මාරු වෙනවා මේ දුර x නම් x කියන්නේ වස්තු ඉඳන් කාචයට තියෙන දුර මේ දුර මොකද වෙන්නේ y බවට පත් වෙනවා ඒ වගේම මෙන්න මේ දුර y වෙනකොට අනෙක් දුර x වෙනවා ඒ කියන්නේ මෙහෙම උත්තල කාචයක් මේ වස්තුවක් මෙහෙම තියෙනවා උත්තලකාශයක් අරන් ගියාම අවස්ථා දෙකට අදාළව පුතා ප්‍රතිබිම්බ දෙකක් ලැබෙනවා මෙන්න මේකේ ප්‍රතිබිම්බ දුර වැඩි අවස්ථාව මෙන්න මේක ලොකු උසක් වෙනවා H1 මේක කුඩා උසක් වෙනවා H2 right එකක් දාගන්න එහෙම අවස්ථා දෙකක් වාර්තා වෙනවා
మిగిలమై డి విశాల ఉనో మొకట డి కియాన్నే డి కియాన్నే వస్తువ సహ తిరే అత పరతరయ డి కియాన్నే మే వస్తువ సహ తిరే అత పరతరయ මෙන්න මෙහෙම අවස්ථා ටිකක් තියෙනවා D විශාල වුණත් 4 F ට වඩා ප්‍රතිබිම්බ දෙකක් ඇති වේ D 4 F ට වඩා විශාල වන ප්‍රතිබිම්බ දෙකක් ඇති වෙනවා ඒ අවස්ථා දෙක පුතේ M1 සමානයි කියලා ගන්න පුළුවන් රේඛ විශාලණය M1 සමානයි H1 බෙදීම H0 මේක සමාන වෙනවා කාටද H1 කියලා කියන්නේ කවුද H1 බෙදීම H0 එතකොට පුතේ මේ දුරේ ඉන්නේ කීයද Y8 X වෙනවා M2 දෙවෙනි අවස්ථාව එතකොට H2 බෙදීම H0 මේ දෙවෙනි එකනස ඇති වෙන H2 කියන එක ඒක පුතේ X8 Y වෙනවා මතක තියාගන්න මේ දෙක ගුණ කරාම අපිට ගන්න පුළුවන් මොකද්ද මේ වස්තුවේ උස කියන්නේ मुंदे गुणते वर्गमूल एच वन एच टू गे वर्गमूल टेक सामन एवगेम डी सामनाय हतराय एफ नोत्तेम प्रतिबिंब दिखाक एतिवेन्नेतराय एतिवेन्ने डी सामन हतराय एफ नोत्तेमेतुते एक्स कियने काय वाय कियने काय सामनाय काडद दिखाय एफ्ट एक मेक मे काचे नाबुद्र सेंटीमीटर विशिपहना वस्तुवाय तिरे अत्र परतरे सेंटीमीटर सी अक्कुनो वस्तु दिखा एफ के तिब्ब प्रतिबिंब तीन्ने दिखा एफ के हरे इट पास इलांग वस्ताव डी के कुडा उनो थतरा एफ ट वडा प्रतिबिंब प्रतिबिंब याक तिरे मत अति नोवे तिरे मत अति नोवे हरे एटिक दागने आटते इट पास संयुक्त काच मुखा संयुक्त काच संबंध किया संयुक्त काच संयुक्त काच गनगत्ता मे काच इकाक्ति कारण मे काच ओणम संख्या व संयुक्त क्लस तीन पुलवांगे ये तो मे के लमाय मे मता के ला की मे मे काच तुना के लगा मुको තුන හතර පහක් ඕනතරම් සංයුත්යක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. එතකොට දැන් සමහර කලාට පුතේ කාච දෙකක් ඈඩ් කරලා තිබ්බහම ඒක සංයුත් කාචයක් වෙන්නේ නැහැ. ඇයි? එතකොටත් ප්‍රතිබිම්බ දෙකක් ඇති වෙන්න පුළුවන්. සංයුත් කාචයක් වෙන කාච දෙකින් එක ස්පර්ශය තියෙනත් ඕනි, සමාක්ෂ්‍ය තියෙනත් ඕනි. මෙතනදී කාචේ බලය මුළු බලය කියන්නේ එක එක කාචේ බලවල එකතුව. මෙතෙන්දී නාබුදුර කියලා කියන්නේ එක එක කාචයෙන් ඇතිවන නාබුදුර අර පරස්පරයන්ගේ එකතුව කියලා අපිට ගන්න පුළුවන්. ආ මේක මම ඩොට් ටිකක් දාගන්නම් ඕනම සංඛ්‍යාවකට මේක හරිය. වන සංයුත් කාච. හරි. ඊයස කාචයත් එක මතක් වෙනුනේ ඇහනේ. ඇහ සම්බන්ධ මොනවද දන්න? අපි ගත්තෝ නිරෝගී ඇසක්. නිරෝගී ඇස राइट निरोगी ऐसे गत्तोत्ते मेने निरोगी ऐसे अवस्था देखा कभी आंदेने वा एकाक तमा लंग बैलीम अनित्य के दुर बैलीम लंग बालन वा किल किया ने मेने मित्र बालन नोनी एक एन डी दुर बालन कैपिटल डी अगे बालन तमा लंग बालन वा किल किया ने दुर बैलीम मुखाद मेती लंग बैलीम इड पासे दुर बैलीम දුරබලනකොට ආලෝක කදම්බේ සමාන්තර වෙනවා මෙහෙම. ඇවිල්ලා මෙතන ප්‍රතිබිම්බය ඇති වෙනවා. මෙතෙන්දී මේ වගේ ආලෝක කදම්බේ ඇවිල්ලා ප්‍රතිබිම්බේ මෙහෙම ඇති වෙනවා. රයිට්. මේ අවස්ථා ගත්තහම ළමයි මේකේ මෙන්න මේ දුර. ඒකට කාචයේ සිට දෘෂ්ටි විතානේ තියෙන දුර මං ගන්නම් සිම්පල් D කියලා. හරි සිම්පල් D කියලා ගන්නම්. මෙතනදී කාචේ නාබුදුර F සමානව කාටද සිම්පල් ගන්නේ කිරීමක් කරන්න ඕනේ නැහැ.
एवागे मितंदी नाबदुर किएने काचे बाले किएने के मितंदी अवमाई पी मिनिमम वाले इन्ने नाबदुर किएने का ऊपरी मागे के टे पाते नो एक आवश्यकता वक्त है अब मैं समय के मितंदे वाली इन्दे මෙතනට ගන්න ඕන කාසුත්‍ර දාන්න ඕන 1යට වීරින් 1යට යූ සමානයි 1යට F සමීකරණ දාන්න ඕන 1යට V කියන්නේ 1යට ඍණ D ඍණ 1යට ධන D සමාන 1යට F දාලා අපිට හොයාගන්න පුළුවන් කාචේ නාබදුර කියන්නේ මොකක්ද කියලා හරි ලකුණු සම්මුතියටත් එකඟව තමයි දාන්න එතන ඊට පස්සේ දෘෂ්ටි දෝෂය තියෙනවානේ නේ දුර දෘෂ්ටි කත්තේ අවදුර දෘෂ්ටි කත්තේ ඒවත් තියෙන අපි අමෝලින්ම අවිදුර දෘෂ්ටි කත්තේ මොකද වෙන්නේ අවිදුර දෘෂ්ටි කත්තේ අවිදුර දෘෂ්ටි කත්තේ මෙන්න මෙච්චරයි කාචය ඇහැ තිබ්බා මෙහෙම අවිදුර දෘෂ්ටි කත්තේ ළඟ පේනවා කියලා මෙතනින් එන ආලෝක කදම්බය ගත්තාම ළඟින් එන ආලෝක කදම්බය ඇස්වා කටවහන්නේ ගානට එනවා මෙතනට දුරින් එන ආලෝක කදම්බය මොකද වෙන්නේ दुर्बली मुखद दुर्बली मगत्म मेट लंग बल्ल काचे नाब दुर काचे बले वेडवेलाती दुरी आलोकेगल सामांतर मेहम आलोक बेनो पुते एक मुखद मेहम लंगने मेनो ओम के सत्ती मे कटपाड़ का पिलियां करा तपे आप मुखाद पिलियां कर हम कर පිලියම් කරන කෙනා කරන්නේ අර මේ අනන්තයේ බලනකොට ළමයි මෙයාට තියෙන ළඟ ලක්ෂයක් තියෙනවා ළඟ ත මෙහෙම ඇහැ තිබ්බහම දැන් මෙතන D තියෙනවනේ මෙතන X තියෙනවනේ මෙහෙ තම අනන්තයේ තියෙන්නේ පිලියම් කරනවා කියලා කියන්නේ මොකද්ද අනන්තය පේන්නේ නෑ මෙයාට පේන්නේ X එහෙනම් මොකද කරන්න ඕනේ අනන්තයේ තියෙන වස්තුන්ගේ ප්‍රතිබිම්බය හදන්න ඕනේ කොහෙද x වල හදන්න ඕනේ එතකොට තමයි ආව පේන්නේ එතකොට මේකේ පිළියම් කිරීම සැලකුවොත් එහෙම මේ තියෙන්නේ පිළියම් කිරීම ගත්තොත් u කියලා කියන්නේ ධන අනන්තයයි v කියලා කියන්නේ කවුද ධන x ඒක දාලා තමයි f හොයාගන්න තියෙන්නේ රයිට් ඒක දාගන්න පිළියම් කිරීම मेके दूरदृष्टि दुरी आलोक औलाक्मणे मेह महदन लंगिंग आलो कदंबे तीन या मेहमला मगदी ऐतट एलियतमा प्रतिबिंब हदन इटवास पिलियाम किरीमणि खटपाड़ा विन्न मुखदिख बला පිලියම් කරනකොට මෙතන d තියෙනවා එයාට පේන ළඟම ලක්ෂය තමයි x කියන්නේ එතකොට එයාට d පේන්නේ නැහැ x ගෙන් එහාට පේනවා එහෙනම් මොකද කරන්න ඕන එහෙනම් මොකද කරන්න d ව පේන්නේ නැහැ පුතේ x ගෙන් එහාට පේනවා එහෙනම් කරන්න තියෙන මොකද්ද d වල තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය හදන්න ඕන කොහෙද x වල හදන්න ඕන එතකොට ඒක අදහස මොකද්ද මෙන්න මෙහෙම කේස් එකක් එතන තියෙන්නේ मिथन तीन वस्तु प्रतिबिंब हदन मे वगे तनक एक यू सामन धन डी वी सामन का धन एक्स कि एम वेन्न का दाल एफ इट पेरम प्रकाश उपकरण मनो प्रकाश उपकरण देखिए अन्न तीन
මොනවාර ප්‍රකාශව කරන ප්‍රකාශ උපකරණ ප්‍රකාශ උපකරණ ගත්තාම අන්වේක්ෂය මුලින්ම තියෙනවා අන්වේක්ෂ වර්ග දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා සරල අන්වේක්ෂය අනිත් එක ඇවිල්ලා මොකද්ද සංයුක්ත අන්වේක්ෂය සංයුක්ත අන්වේක්ෂය ද සරල අන්වේක්ෂය ගත්තාම ළමයි අපි දන්නවා M ගේ අගය ඒක තියෙනවා සාමාන්‍ය සිරු මාරුවක් තියෙනවානේ සාමාන්‍ය සිරු මාරුවේදී M කීයද වෙන්නේ කැපිටල් M කෝණික විශාලණය කියලා කියන්නේ එක දන D යට මාපාංග F ට සමානයි අසාමාන්‍ය සිරු මාරුවේදී මොකද වෙන්නේ M සමානයි පුතේ D යට F ට සංවිතාන්නේෂේ කාෂ දෙකක් තියෙනවානේ උපනතවන්ත කියලා දෙකක් තියෙනවානේ දැන් ඒක ගත්තාම මෙන්න මෙහෙම කාෂ දෙකක් තියෙනවා නිකන් දල ස්ථානක් ඇන්දුත් එහෙම මෙතන වස්තුව තියන්න ඕනේ මේ නාභියට හැන් මෙයාගේ මෙහෙම ප්‍රතිබිම්බයවිලා අවසාන ප්‍රතිබිම්බය මේ වගේ තැනක ඇති වෙනවා මේක තමයි අවනත මේක තමයි උපනත පුතේ මේකෙදි මුළු කෝණක විශාලණය කොහොමත් M සමානයි කාටද M සමානයි M E වැඩි කිරීම M මෝට ඒක සම්මතයි ඒ කියන්නේ M E වැඩි කිරීම M මෝ කියලා කියන්නේ සාමාන්‍ය සිරු මාරු අසාමාන්‍ය සිරු මාරු දෙකේදීම කැපිටල් M සමාන M E වැඩි කිරීම M මෝ කියලා ගන්න පුළුවන් මොකද M E කියලා කියන්නේ උපනතේ රේඛීය විශාලණය M O කියන්නේ මොකද්ද අවනතේ රේඛීය විශාලණය හරිද එතකොට m ට v බෙදීම u මොකක් හරි දාන්න පුළුවන් නේද ඉච්චට is not එහෙම එකක් දාන්න පුළුවන් ඒකකින් අපිට ගාන දින වෙදිහට අපි v u අතර අනුපාතය හදා ගන්න ඕන එතකොට මේක බොහෝ විට ළමයි m e අගය මම මේක දැන් මෙහෙම ගන්නම්කෝ m සමාන මේක අගය සාමාන්‍ය සිරු මාරුව ගත්තොත් එහෙම සාමාන්‍ය සිරු මාරුවේදී මෙයා ලියන්න පුළුවන් එක දන D යට F V වාරයක් මෙතන කියන්නේ V බෙදීම U ඉතින් ඔබ V බෙදීම U කැමැති ආකාර සකස් කරගන්න නෝට් එක ඇතුලේ ඔප්පු කරලා ඒක සම්මත සමීකරණ නෙමෙයිනේ වාවන ඔප්පු කරලා ගන්න මම නිකන් දාන V බෙදීම U කියලා වාර කාද සූත්‍රය දාලා අවනතට V බෙදීම U හදා ගන්න පුතේ අසාමාන්‍ය සිරු මාරුවේදී M සමාන වෙන්නේ කාටද D යට F V ට මේ මේ දෙක තමයි ඉන්නේ වාරයක් මෙතනට නම මොකද්ද v බෙදීම u කියලා එනවා දාගන්න ඔන්න සංවිතාන්නේක්ෂ සරලන්නේක්ෂය තමයි උඩ තියෙන්නේ ඊට පස්සේ තියෙන සංවිතාන්නේක්ෂ දැන් මේක දැන් ආ බලය මේ මොකද්ද මේ v බෙදීම u කියන්නේ v බෙදීම u අයින් කරගන්න පුළුවන් කාස් සූත්‍රය දාලා හරි වට ඕන්න එක අවනතට කාස් සූත්‍රය දැම්මහම එකයට වීරින එකයට u සමාන එකයට f දැම්මහම පුතේ මේක අපිට හදා ගන්න පුළුවන් එකයට v දාන එකයට u සමාන එකයට f කියලා ලකුණු සම්මුතිය දැම්මට පස්සේ ඉතින් මේකෙන් ගන්න පුළුවන් v යුක්ත කරගත්තොත් එහෙම v බෙදීම u වෙනවා එක දාන v බෙදීම u සමානයි v යට f ඕ ඒ කියන්නේ v යට u ගේ මාපාංකය කියලා කියන්නේ එක ඍණ v යට f ගේ මාපාංකය ඔන්නඔහම මේ මේකේ තියෙන v බෙදීම u හදා ගන්න පුළුවන් ඕන u ගෙන් වැඩි කරොත් එහෙම u බෙදීම v එනවා දැන් එක සමානයි u යට f වෙනවා u බෙදීම v සමානයි u ඍණ f o බෙදීම f o කියලා ඇවිල්ලා v බෙදීම u එකෙන් හදා ගන්න පුළුවන් f o බෙදීම u ඍණ F4 කියලා. හරි. ඉතින් මේ V බෙදීම U ළමයි ගාන විදිහට අපිට හදා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේක ටික ඔක ලියන්න එපා. ඔක ලියුවොත් එම අවුල් වෙනවනේ. ගානේදී ඔයාලට දීලා තියෙනවා ප්‍රතිබිම්බ දුර සහ වස්තර කොහොම හරි දෙනවා. ඒකෙන් තමයි හදාගන්නේ. ඒක නෝට් වල ඇති. ආකාර දෙකකින් ඇවිල්ලා තියෙනවා. රයිට් නක්ෂස දුරේක්ෂය ගත්තාම කාෂ දෙකක් තියෙනවා යාගෙත් මේකේ විශේෂත්වය මොකක්ද ඉන්නේ
एफ ओ सह एफ दिख मेकट तीन एक सामान्य सीरु मारवेदी काच देखातर पारतर एल ना एल समान वेनवा नाबीन देखे एक तुर पुते कौन के विशाल ने समान वेनवा एफ ओ बेदीम एफ ईट एवगेम असामान्य सीरु मारवती नवा एक दी एल के ने कुड़ा वेनवा एफ ओ प्लस एफ ईट समीकरण अपिट उन्ने आलोक के संबंध तो तीन अक्षि वाले किबिने राइट मुखाद अक्षि वाले किलगी स्थान आलोक हम पेन तेना अहती इतने तमा की मुखिल अक्षि वाले की तो अक्षि वाले गे मेक मेहम से मेहम गम खाश दिखा तीन अहती तेन तम अक्षि वाले अक्षिवले सलकुल्लमा एक तेरिय तमा मुखाद अवनतेंगेन आलोके उपनेत हरहाविल्ला प्रतिबिंब हदन वने याम किसी तनक इतना तमा अक्षिवले के लिए कियान द मेके यू कियान ने मेदुर उपनेते सिद असतेंद्र तमा वी कियान मे पॉइंट है मुखाद अक्षिवले